අන්තර්ජාලයේ විලඳ දැන්වීම් බල කර සූම් තාක්ෂණය ඔස්සේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අධ්‍යාපන කටයුතු සිදු කරන පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් නුගේගොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට විකුණන ගණිකා මැදිස්ථානයක් වැටලීමක් ගැන තොරතුරු වාර්තා වනවා. පසුගිය 19 වනදා මෙම ගණිකා නිවාසය වටලා එහි සේවයේ යෙදී සිටි කාන්තාවන් දෙදෙනෙකු සමග ලිංගික කටයුතු සඳහා යොදා ගන්නා උපකරණ සහ මෙවලම් කිහිපයක් සොයා අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ටාෂ අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන්ට හැකියු බව පොලිසිය ප්‍රකාශ කළා. මෙලෙස අත්අඩංගුවටගත් කාන්තාවන් දෙදෙනා විසින් මෙම ස්ථානයේදී සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලින් සඳහා ලබා දෙන සේවාවන් පිළිබඳව අන්තර්ජාලයේ පළ කරන විලඳ දැන්වීම් ඉතා දීර්ඝ විස්තරයක් සිදු කර ඇති බවත් නුගේගොඩ හා තදාසන්න ප්‍රදේශවල සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉගෙනුම ලැබෙන පාසල් සිසුන් අන්තර්ජාලය ඔස්සේ මෙම විලඳ දැන්වීම් නරඹා මෙම කාන්තාවන්ගේ ඇසුර ලබා ගැනීම සඳහා පැමිණ ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය පවසනවා. අත්අඩංගුවටගත් කාන්තාවන් දෙදෙනා 45 හැවිරිදි සහ 43 හැවිරිදිවේ පසුවන මිනුවන්ගොඩ සහ මතුගම යන ප්‍රදේශයන්හි පදිංචිකාරණියන් බවත් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඉතා සූක්ෂම ආකාරයෙන් පොලිස් උකුසු ඇසෙන් මිදි මෙම ස්ථානයේ ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවද තොරතුරක් මත උපාය දූතයෙකු යොදවා පරීක්ෂා කොට මෙම වැටලීම සිදු කර ඇති බවත් පොලිසිය පවසනවා. මෙම දිනවල උපකාරක පන්ති හා පාසල් නොපැවැත්වීම හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ සූම් තාක්ෂණයෙන් තම අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටින ළමයින් අන්තර්ජාලයට යොමු කරන විලඳ දැන්වීම් තුළින් රැමටීමට ලක්කොට සිසුන්ගේ දුරකථන අංක ලබාගෙන ඔවුන්ට කතා කර මෙම කාන්තාවන්ගෙන් ඇසුර ලබා ගැනීම සඳහා මෙම ස්ථානයට කැඳවා සිසුන්ගෙන් රුපියල් 3500 සිට 6500 දක්වා විවිධ කාණ්ඩ යටතේ මුදල් අය කර ඇති බවත් සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවද පොලිසිය පවසනවා. අත්අඩංගුවටගත් කාන්තාවන් දෙදෙනා ඊයේ දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. පාසල් ළමුන් නොම කියන අයුරින් මේ කාන්තාවන් දෙදෙනා කළ මේ නොමනා ක්‍රියාව පිළිබඳව ඔබ දරන මතය පහතින් කමෙන්ට් කරන්න.